දැන් මේකේ තියෙන්නේ හතරවෙනි ධ්‍යානයේට සිත දියුණු කරලා ආපස්සට බලලා කල්ප ගණන් බලන්න පුළුවන්. පුබ්බේ නිවාසානුසුති ඥානෙ. බුදුරජාණන් බොහෝ දිනකට තියෙන තමන්ට විතරයි, තමන්ගේ ජීවිතය විතරයි බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ඕනම කෙනෙකුගේ ජීවිතය බලන්න පුළුවන්. එක තැනක තියෙනවා උන්වහන්සේ දවසක් පාර යද්දී මේ මහා ආඩම්බරකාර මේ බ්‍රාහ්මණෙක් හිටියා. එයා කල්පනා කළා මේ හැමෝම වල් වෙන තැන්වල මම මරනවා වල්ලන්නේ නැහැ මම. මම වෙරි ස්පෙෂල් තැනක මම වල්ලන්න ඕනේ කියලා. එහෙම මෝඩකමට හිත නැහැ ඉන්නවනේ. දැන් මෙයා බැලුවා කොහෙද මාව වල්ලන්න සුදුසු තැන. වාත්ති බලාගෙන බලාගෙන යද්දී විශාල නුග ගහක් තියෙනවා. අතු මේ මුල් බැහැල බැහැල වෙච්ච විශාල නුග ගහක්. සේවකයෝ ගෙනුන දැන් මේ නුග ගහ කපනවා. සුද්ධ කළ ලෑස්ති කරන්න මේ කවුරුවත් වලලපු නැති පිරිසිදු තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩියා. වැඩලා ඇහුවා මොකද මේ පින්මත ස්වාමීනි මම කල්පනා කළා කවුරු නොකරපු දෙයක් කරන්න. මොකද්ද මම මලාට පස්සේ හොඳ සුද්ධ වූ තැනක මගේ මිනි වල්ලන්න ඕන කියලා. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ මේ ඔයාගේ නම මොකද්ද කියලා. නම කිව්වා. උන්වහන්සේ කියනවා ඔයා ඔය නමි ඔතන 14,000 වතාවක් වල්ලා තියෙනවා කියලා. බලන්න මේ එක පාට හොයනවා අතීතේ. ඒක තමයි නියම විද්‍යාව. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා රහතන් වහන්සේ නමක් හිටියා පිළින්දි වච්ච කියලා. රහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට පුරුද්දක් තිබුණා නිකන් මිනිස්සුන්ට නිකන් මේ පාචල් වෙන විදිහේ වචන කතා කරනවා. කතා කරනවා. මිනිස්සුන්ගේ ඉන්නේ කොහෙද තෝ යන්නේ? මිනිස්සුන්ට හරි ෂොක් වදිනවා මේ තෝ තෝ කියනවා. එතකොට අහනවා ඒ වගේ බාල වෙන කතා කරනවා. ඉතින් මිනිස්සුන් පැමිණිලා ගියා. මේ ස්වාමීන් වහන්සේ කතා කරන්න දන්නේ නැහැ. හරි විහිද තැලෙන වචන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දාලා මේ ඒ පිළිඳු වච්ච භික්ෂුව පිරිසිදු හිතෙන්මයි කෝ කතා කරන්නේ. තරහක් නැහැ. එකම හේතුවක් තියෙනවා. අවුරුදු 500ක්ම යා උසස් කුලේ ඉපදිච්ච කෙනෙක් එක දිගට ඒ පුරුද්ද කිව්වනේ. එතකොට එකපාරට බුදුරජාණන් වහන්සේ පුළුවන් තව කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් එහෙම කොහෙලා කියන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය රහතන් වහන්සේ නම මේ ගොඩක් වළඳන. සමහර අතර කතාවක් ගියා මේ ස්වාමීන් වහන්සේ ධන්නේ රහතන් වහන්සේලා කියලා. මේ හරි පිරිතයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගෙන්න ලැබුවා ඇත්තද මහන් මේ කොච්චර වැඩනුත් මදි කියන්නේ. අනේ ස්වාමීනි ඔය ටිකයි මම වැරද්ද කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි මේ භික්ෂු රහතන් වහන්සේ නමක්. මේ භික්ෂුව ආත්ම භාව 500ක් අලියෙක් වෙලා ඉඳලා තියෙනවා. බලන්න මේ පුරුද්ද පස්සෙන් එන හැටි. එතකොට දැන් අපි දන්නේ නැහැ නේ මිනිස්සුන්ගේ දුර්වලකම් එහෙම එනකොට. අපි සමහරවිට මේ දුර්වලකමට hina කරනවා. නමුත් අපේ දුර්වලකම් කොච්චර අපි සංසාරයෙන් ඇවිල්ලා ඇත්ද? මේ සියල්ල බුදුරජාණන් වහන්සේට එක් ක්ෂණයකින් දකින්න පුළුවන්. අන්න ඒවට තමයි විද්‍යාව කියන්න ඕනේ. ඊළඟට උන්වහන්සේට තිබුණා චුතූපපාත ඥාන. සත්වයන් චුත වීම උපදීම දකින්න ඕන. උන්වහන්සේ දේශනාවල තියෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය, නිරය මේවේ ආයුෂ පවා මේ අසවල් ලිකේ ගියොත් මෙච්චර කාල ජීවත් වෙනවා. අසවල් නිරිය උපන්නොත් මෙච්චර කාල ඉන්නවා. අසවල් නිරිය උපන්නොත් මෙච්චර කාල ඉන්නවා. මේ නිරියට කියන්නේ මේ නම, අසවල් නිරියට කියන්නේ මේ නම. ඔක්කොම හොයාගත්තා නේද? ඔයාගෙන ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඒකට කියන්නේ චුතුපාත ඥානෙ. ඊළඟ විද්‍යාව ආසවක්ඛේ ඥානෙ.
ආසවක්ඛේ ඥානය කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කිරීමේ නුවණ. පින්වත්නි, අපේ හිතේ අපේ ඕනෙම ස්වරූපයකින් අපේ කෙලෙස් හැඟවිලා තියෙන්න පුළුවන්. ඕනෙම ස්වරූපයකින් හොයන්න බැරි විදියට. බුදු දේශනාවේ සඳහන් වෙනවා, සමහරු භාවනා කරලා ධ්‍යාන වඩලා බමලෝ ගිහිල්ලා උපදිනවා, කල්ප ගණන් ඉන්නවා. ඉඳලේ ආශ්‍රය ඉවරුණාට පස්සේ කෙලෙස් ඒ කර්ම විපාක අනුව සමහර ආශ්‍රව තියෙනවා. දැන් ආශ්‍රව විස්තර කරනවා. ආශ්‍රව වලින් කරන්නේ කර්මයේත් එක්ක සම්බන්ධ වෙලා මේ උපතක් කරා අරගෙන යනවා. ආශ්‍රවයෙන් කරන්නේ උපතක් කරාගෙන යනවා. කර්මයෙන් කරන්නේ විඳවනවා. ඉතින් ආශ්‍රවයෙන් කරන්නේ උපතක් කරාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා අක්තිවික්කවේ නිරේගාමිනී ආශ්‍රව. සමහර ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රවයෙන් කරන්නේ නිරේහිට අරන් යන පුද්ගලයා. එතකොට අතිවික්කවේ නිරේ වේදනීය කම්ම කම්ම විපාක. එතකොට කර්ම විපාකෙන් කරන්නේ විඳවණේ. දැන් මුතේ මතක තියාගෙන ආශ්‍රවයයි කර්මයේ වෙනස. මේක තියෙනවා නිබ්බේධික කියන සූත්‍රය බෝලාසෙන්. මේ එතකොට සමහර ආශ්‍රව තියෙනවා නිරේට පුද්ගලයා අරගෙන යනවා. තිරිසන් ලෝකෙට ගෙනියනවා. ප්‍රේත ලෝකෙට ගෙනියනවා. අපායට ගෙනියනවා. මේ ආශ්‍රව පේන්න නැහැ. ඉතින් මේ ආශ්‍රව දැකලා ඊව ප්‍රහාණය කිරීමේ ඥාණයට කියනවා ආසවක්ඛේ ඥාණය කියලා. මේවා තමයි විද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව දැන් අපි ගත්තොත් උන්වහන්සේගේ විද්‍යාව පටන් ගන්නවා සම්මා දිට්ඨිය. උන්වහන්සේගේ විද්‍යාව ඉවර වෙනවා අරහත්ත්වයේ. ඒ කියන්නේ මේ ආරම්භයක් තියෙනවා, මැදක් තියෙනවා, අවසානයක් තියෙනවා. උන්වහන්සේගේ පරීක්ෂණේ ඒ විද්‍යාව ඒ පරීක්ෂණේ ශ්‍රාවකයන්ට තියෙනයි. අරහත්ත්වයටපත් වීමෙන් ඉවර වෙනවා. දැන් මේ ජීවිතයේදී කෙනෙක් සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා අරහත් වෙනවා. ඒ විද්‍යාව එතන සම්පූර්ණයි. දැන් මේ අපි හිතන මේ මොඩර්න් සයන්ස් එහෙමද? මේකේ කොනක් පුටක් නැහැ. කොටි වර්ගවල. මේක ඉවර වෙන තැනක් නැහැ. මේගොල්ලෝ දැන් ওই සයන්ටිස්ට්ලා හොයාගෙන යන මාර්ගයේ කවදා කොතැනකදී කොයි විදියට අවසන් වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඉබඳු මේ අවිද්‍යාසහගත සංසාරي වගේ විද්‍යාවක් කොහොමද මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුත්‍රයාගත් විද්‍යාවත් එක්ක සමාන වෙන්නේ? කිසිසේත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව මොකද්ද? දැන් ওই කියපු විද්‍යාව තමයි. එතකොට මේ විද්‍යාවෙන් කරලා දෙන්නේ අවබෝධය ඇති කරලා නිකලෙස් කරනවා. ඒ නිකලෙස් කරන එක ඉවරයක් තියෙනවා. දැන් සෝවාන් වුණොත් ආත්ම හතකින් ඒක ඉවර වෙනවා. සකදාගාමී වුණොත් ආත්ම දෙකකින් ඉවර වෙනවා. අනාගාමී වුණොත් ආත්මකින් ඉවර වෙනවා. අරහත් වුණොත් මේ ජීවිතය සම්පූර්ණයෙන් ඒක සම්පූර්ණයි. එතකොට මේක තමයි නියම විද්‍යාව. ඉතින් බුදුරජාණන් වහන්සේ විද්‍යාවෙන් යුක්තව චරණ ධර්මයක් තිබුණා. ඒ කියන්නේ අවබෝධයට අනුව තමයි ජීවත් වුනේ. දැන් අපි ගමු මෙහෙම ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියමු. එයා ප්‍රොෆෙසර් ගෙදරටද විශ්වවිද්‍යාලයටද? විශ්වවිද්‍යාලයට විතරද? ගෙදර ප්‍රොෆෙසර් නෙමෙයි. එතකොට එයා යනවා කියමු ක්ලබ් එකකට ගිහ බොනවා. ඊට පස්සේ කවුද එයා? ඊට පස්සේ එයා යනවා මල් වැඩ කරන්න. එතකොට කවුද යා? සල්ලාලයා. එතකොට අපිට පේනවා එයාගේ උගත්කමත් එක්ක හැමතිස්සෙම ක්‍රියාව බද්ධ වෙලා නැහැ. අවබෝධයත් එක්ක ක්‍රියාව බද්ධ වෙලා නැහැ. දැක්කනේ විද්‍යාචරණ නැති විද්‍යාව තමයි මේ මොඩර්න් සයන්ස් කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියම අපි දැන් සෝතාපන්න වෙලාවෙ ඉඳලා කෙනෙක් සෝවාන් මාර්ගයට ආපු වෙලාවෙ ඉඳලා ඒ අවබෝධයත් එක්ක හැසිරීම තියෙනවා. බලන්න වෙනස. ශ්‍රාවකෙන්ටත් ඒක එහෙමයි. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේට උන්වහන්සේ යටි කරගත්තු විද්‍යාව තුළ හැම ක්ෂණයක්ම උන්වහන්සේ ගත කළා. ඒ අවබෝධය තුළ තමයි උන්වහන්සේ හිටියේ. උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ පුරා
හරීම ආශ්චර්යයක්. උන්වහන්සේ නිදි කිරාවට එක් අවස්ථාවක් නැහැ. උන්වහන්සේගේ වචනයක් වැරදිලා පිටවෙච්ච අවස්ථාවක් නැහැ. උන්වහන්සේගේ ගමනක් වැරදිලා හරිගස්සපු අවස්ථාවක් නැහැ. දැන් අපි නම් ගිහිලා ආයෙත් එනවනේ. ආ මට මේක අමතකුණා. එහෙම එකක් නුදුත් නැහැ. දැන් ඔබට ඕනේ නම් මේ ලෝකේ අංග සම්පූර්ණ මිනිස්සුන් හොයාගන්න. ඔබට හම්බ වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බලන්දී ඒ අංග සම්පූර්ණ බව උන්වහන්සේගේ ජීවිතේ පුරා දකින්න ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35 දී. උන්වහන්සේ පිරිනම් පෑවේ වයස 80 දී. සාමාන්‍යයෙන් අපේ නම් වයස 80 වෙනකම් හිටියත් අපි 35 ඉඳලා අපි දැනුම ටික ටික මේ ලෝකෙ තොරතුරු අරගෙන ටික ටික වැඩි වෙනවනේ. අපේ දැනුම වැඩි වෙනවා. අපි එතකොට අවුරුදු 35 දී දරුව මත 80 වෙනකට වෙනස් වෙනවනේ. අපි කියනවා මේට අවුරුදු 45කට කලින් මං කල්පනා කළේ මේ විදිහටයි. දැන් මං ගම වෙනස් කරා කියලා. එහෙම වෙන්නේ නැද්ද අපිට? අපිට එච්චර වයසක් යන්න ඕනේද අපි හිතන්නේ තීරණ වෙනස් කරන්න? අපි කියපු දේවල් අපි කොච්චර වෙනස් කරනවද? අපේ දැනුම කොච්චර වෙනස් වෙනවද? අපි හිතපු නැති දේවල් අපි කියන මං ඉස්සර හිතන් හිටියේ අරක මෙහෙමයි කියලා. මං දැන් ඊ අදහස අතහැරියා. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී සම්පූර්ණ වෙලා ඉවරයි. දැනුමින් අවුරුදු 45 තුලකදී ඒ දැනුම බෙදපු එක මිසක් ඒ දැනුම වර්ධනය වුණේ එකක් නෙමෙයි. ඒකයි විශේෂත්වය. අවුරුදු 35 දී ගත්ත දැනුම අවුරුදු 45 බෙදුවා. ඒ අවබෝධයේ අපිට වෙන්නේ ඒක නෙමෙයිනේ. අපි හැමදෙස්සෙම ගන්න ඊළඟට එන දැනුමට මේ ගන්න තියෙන වාස් කරනවා. එහෙම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි විජ්ජාචරණ සම්පන්න. ඒ විජ්ජාචරණ සම්පන්න වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට සරණ යන ලැබීම ගැන අපි කොයිතරම් සන්තෝෂ වෙන්න ඕනේද? කොයිතරම් සන්තෝෂ වෙන්න ඕනේද? මම කියන්නේ අපිට මේ වගේ විස්තර වශයෙන් දැන් සමහරට ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියපු කෙනෙක්. නමුත් සමහරට ඔබ මේ හිත මේ කියපු පැතිවලට හිතලවත් නැති වෙයි සමහරවිට. බුදුරජාණන් වහන්සේගේ මේ එක ගුණයක් පාසා අපි හිතලා නැති වෙයි. එතකොට එහෙම වුණොත් අපිට සද්දං කියනක පිළිထන්නේ කොහොමද? අපි දන්නේ නැත්තම්, අපි හිතලා නැත්තම්, අපිට තේරෙන්නේ නැත්තම්. අන්න ඒකයි මේ එතකොට අපි උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි කියන කාරණේ අපි හොයන්න ඕනේ. හොයනකට තමයි අපිට හම්බ වෙන්නේ. දැන් අපි ගත්තොත් අපි ළඟ රත්තරන් ගුලියක් අපි රත්තරන් තියෙනවා කියමු. මේ රත්තරන් ටික ඔප්ප දැම්මොත් තමයි දිලිසන්නේ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් කීවද්දි කීවද්දම උන්වහන්සේ හම්බ වෙන්නේ අපිට. ඒකයි උන්වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සුමං පස්ස යමෙක් ධර්මයෙන් දකින්නවන එයා තමයි මාව දකින්නේ. එතකොට විජ්ජාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ ජීවිතේ පුරාම ඒක අපිට දකින්න ලැබෙනවා. වෙන කිසිම දැන් අපි ගත්තොත් ලෝකේ ආගමික නායක විතර නෙවෙයි මිනිස්සුන් ගත්තා. ඒ වගේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපිට දකින්න හම්බ වෙලා නැහැ. හම්බ වුණා නම් වார்த்தාවක් එනවා. දකින්න ලැබෙනවා. අපි විස්තරයක් කොහේ හරි තියෙනවනේ. අපි වෙන ආගමක හැදෑරුවොත් මම ඒක කියන්නේ නැහැ. මේ හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ඒ පොත්පත් කියවලා තියෙනවා. බුද්ධාචරණ සම්පන්න කෙනෙක් ලෝකෙ වෙන හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම මේ විද්‍යාචරණ සම්පන්න කියන එක බුදුම උන්වහන්සේ ගත්ත තීරණ කතා කරපුවා පනවපු නීති සෑම දෙයක් තුළම එක තියෙනවා විජ්ජාචරණ සම්පන්න. හරිම පුදුමයි. ඊළඟ ගුණේ සුගත. සුගත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කිරීම නිසා නිවනට පස් නිවන අවබෝධ වීමට කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගමු ළමයෙක් ඉන්නවා කියමු ගෙදරක